And now, live at 10:30. අයිබෝවන් ඔබ මේ ක්‍රිසටින්නේ ස්වර්ණමහනි රාත්‍රී 10:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග අද බ්ලයිව් ඇට් 10:30 සමගින් ඔබ හමු වන මම මදුශාන්ත සිල්වා මම චවිකා ගුණසේකර මුල් බවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වැලිසර නාවිකා හමුදා කඳවුරේ සෙබළු 30 දිනකට කොරෝනා ආසාදනය වෙයි කඳවුරම හුදකලා කරයි මොහොක 14කට සහතික මිලක් कोरोना आसादने वो नाविक सेवला गमनगत गम दोलहक खुद कला केरे एक पार्श्विकव पार्लमेंट के दवा ने न है इधर पियवर अधिकरण नियोग मत पामनाई हिट पुकाता नायक गिन प्रकाशया इधर ये दी कोरोना तत्व दारुनुवे सीमाल विहिल करने एपा लोक सौख्य संविधाने सेलु रटवलिन इल्लाई වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයෙන් යුතු නාවික හමුදා සෙබළුන් 30 දිනකට නව කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති බව අද පස්වරුවේ අනාවරණය වුණා. යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඊයේ හඳුනාගත් නාවික සෙබළා ඇතුළු 30 දිනකට එලෙස වෛරසයේ ආසාදනය වී ඇති බවයි. ඒ අනුව අද දිනේදී වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 38ක්. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික බටයෙකු ඊ දිනේදී ඔහු නිවාඩු ගොස් සිටියේදී කරන ලද PCR පරීක්ෂණයකදී ඔහුට COVID-19 ආසාදී ආසාදනය වූ ඇති බවට තහවුරු වුණා. ඒ අනුව මොහු රාජකාරී කරුන් ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර නායක හමුදා කඳුරේ ඔහු ජීවත් වනු ලබන එම බට නිවාසය වහාම නිරෝධායන ලක් කිරීමට කටයුතු කර ලැබුව අතර එම බට නිවාසයේ සිටි සියලුම අයවලුන් නිරෝධායන ලක් කිරීමටත් එම බට නිවාසයේ ඌ සමග ගත කරපු එම සියලුම නාවික නැවියන් PCR පරීක්ෂණවලට භාජනය කිරීමටත් කටයුතු කරනු ලැබුවා. ප්‍රථමයෙන් ආසාදිත පත් වූ එම නාවික නැවිය ඇතුළු 30 දෙනෙකු COVID-19 ආසාදනය වී ඇති බවට මෙවන විට තහවුරු වී තිබෙනවා. ඊයේ දිනේම නාවික හමුදා අපති විසුතුමා විසින් වැලිසර නාවික හමුදා කඳුර හුදකලා කඳුරක් බවටද පත් කරනු ලැබුවා. මෙම නාවික නැවියට ඔහු වාසය කරන ලබන එම ගොඩනැගිල්ලට සිටින අනිකුත් නාවික බටයෙකුගෙන් මෙම ආසාදිනයට ලක් වී ඇති බව තහවුරු වන අතර එම බටය ඇතුළු අනිකුත් පිරිස පසුගිය දිනවලදී සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදින ලක් වූ පිරිස නිරෝධායන ලක් කිරීම සඳහා එම ප්‍රදේශයට ගොස් රාජකාරී කරමින් සිටින අවස්ථාවේදී මෙම නාවික නැවියන් හට COVID-19 ආසාදිනිය වී ඇති බවට මෙවන විටත් තහවුරු වෙලා තිබෙනවා. මේ අනුව වැලිසර කඳුරේ සිටින සියලුම අයවලුන් PCR පරීක්ෂණය කිරීමටත් මීට ඉහත කාලවලදී එම කඳුරේ නිමාඩු ගිය අයවලුන් වහාම ගෙන්වාගෙන ඔවුන්ද PCR පරීක්ෂණය කිරීමටත් මෙවන විටත් කටයුතු කරලා තිබෙනවා. වැලිසර නාවික හමුදා කඳුරේ සේවයෙන් යුතු සෙබළෙකුට වෛරසයේ ආසාදිනිය වූ බවට පළමු වරට වාර්තා වුණේ ඊයේ දිනේදී. පසුගිය 18 වෙනිදා එම සෙබළා නාවික හමුදා කඳුරේ සිට පොළොන්නරුව පුලතිසිගම ප්‍රදේශයේ පිහිටි තම නිවසට ගොස් තිබුණා. එෙහිදී අනාවරණය වුණේ ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ වන විටත් ඔහු ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ඇතුළු ස්ථාන කිහිපයකම සංචාරය කර තිබුණා. එරෝගගේ ළඟම ආශ්‍රිතයන් 47 දෙනෙක් අඳුනගත්තා. 47 දෙනා තින් නියෝජන සඳහා යොමු කරා. ඊට අමතරව ඒ පුද්ගලයා 400 මහජන පොරට ගිහිලා තිනවා. ඒ අනුව පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් ගම්මාන 12ක් හොදකලා ගම්මාන බවට පත් කිරීමට පියවර ගත්තා. ගම්මානයේ වසා ඇති බැවින් නිවසින් බැහැරව නොවන ලෙසටත් මුඛ ආවරණ පළඳින ලෙසටත් නිතර සබන් යොදා දෑත් පිරිසිදු කරන ලෙසටත් ඔබට කාර්මිකව දන්වා සිටිමු. මේ අතර එම නාවික සෙබළා අනුරාධපුර ඩිපෝවේ සේවය කළ රියදුරුකුද ඇසුරු කර තිබූ බවට තොරතුරු වාර්තා වුණා. ඒ අනුව නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු කණ්ඩායමක් ඩිපෝ සංකීර්ණයට පැමිණ ඔහු පරීක්ෂාවට ලක් කළ අතර ඩිපෝ සංකීර්ණය විෂ බීජ හරණයකට ලක් කළා. එම රියදුරා සමග අපි රෝග ස්පර්ශක ඉතිහාසය තදින්ම අධ්‍යයනය කරලා සොයා බැලුවා. එම ඉතිහාසය ගත්තට පස්සේ අපිට වැටහුණා එම නාවික බටයත් සමග කිසිදු රෝග ස්පර්ශකයක් මෙම රියදුරාට සිදු වෙලා නැහැ කියන එක තහවුරු කරගත්තා. කොරෝනා වෛරසය ආසාදනයේ ඌ බවට තහවුරු වූ අදාළ නාවික හමුදා සෙබළා සමග කිට්ටු සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන නිට්ටඹුව යටින ප්‍රදේශයේ පදිංචි තවත් යුද හමුදා සෙබළෙකුගේ නිවසේ සමාජිකයන්ද එම නිවස තුල නිරෝධායනයට ලක් කෙරුණා. මේ අතර එම නාවික හමුදා නිලධාරියා අබේපුස්සේ සිට අලව්ව දක්වා ත්‍රිරෝද රථයකින්ද ගමන් කර තිබුණා.
අද එම ත්‍රිරෝද රතු රියදුරු පරීක්ෂාවට ලක් කළ අතර සෞඛ්‍ය නිලධාරීන් ඔහුට දැනුම් දුන්නේ නිවස තුල නිරෝධායනයට යොමු වන ලෙසයි. हंदुना එම රෝගීන් 123 192 සහ 206 යන වතු ප්‍රදේශ ආශ්‍රිතව හඳුනාගත් බවයි සෞඛ්‍යාංශ සඳහන් කළේ. බණ්ඩාරනායක මාවතේ තිබෙන සියලුම වතු දැනට අපි පරීක්ෂාවට ලක් කරන ලැබේ. සියලුම වතු දැනට ආසාදිතයන් හමු වී තිබෙනවා. එබැවින් බණ්ඩාරනායක මාවත සම්පූර්ණයෙන්ම මේ ආසාදනයට ලක් වූ බව මේන් අපිට පැහැදිලි වෙනවා. වැඩිදුර පරීක්ෂණ අනුව අපිට කියන්න පුළුවන් මේ තත්ත්වය කොතරම් බරපතල තත්ත්වයට යනවද කියන එක අපි හෙට දිනේ මේ පරීක්ෂාවලින් අනතුරු අපිට ප්‍රකාශ කළට හැකියි. කොළඹ මහනගර සභාවේ සෞඛ්‍යාංශ මූලිකත්වයෙන් කෙරෙන මෙම පරීක්ෂණ සම්බන්ධයෙන් නගරාධිපති රෝසි සේනානායක මහත්මිය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට වාර්තාගත රෝගීන් සංඛ්‍යාව කොළඹ නගරයේ 91ක් වෙනවා. බණ්ඩාරනායක මාවතේ රෝගීන් 69ක්. තාමත්ම සුළු කාල පරාසයක් තුලදී ඒ වගේ මැල්විටිකල මාවතින් රෝගීන් 7කුත් අරුස මාවතින් රෝගීන් 6 දෙනෙකුත් මුළු සංඛ්‍යාවම 91ක් ලැබිලා තියෙනවා. අපි මේ වෙනකොටත් 1228ක් නිරෝධායන මධ්‍යස්ථාන වලට යවලා තියෙනවා. අප්‍රේල් 19 වෙනිදා 163 දෙනෙක් අපි පරීක්ෂණ जनाधिपति गोटाबे राजपक्ष हेतु हटकेण එමෙන්ම එම සිසුවාගේ පියා සහ සහෝදරයෙකුද නිවස තුලම නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබෙනවා. දැනට රෝග ලක්ෂණයක් නැති නිසා ඔබතුමා ඉන්න ගෙදරටම වෙලා අපි මේකේ ප්‍රතිඵල අනුව බලලා අවශ්‍ය නම් මේවා කරන්න. මේ අතර ඉන්දියාවේ උසස් අධ්‍යාපනයේ හැදෑරීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු අද යලි මෙරටට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින්. එම සිසුන් රැගෙන ඒම සඳහා එම ගුවන් යානය අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් වී අතර අද දහවල් 2:30ට පමණ ඔවුන් රැගත් ගුවන් යානය යලි මෙරටට ළඟා වුණා. ඒ රැගෙන එනු ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් යුද හමුදා මගින් පාලනය කරනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු කරන ලැබුවා. ඒත් එක්කම ඉදිරි දින කීපේ පුරාවටත් මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකාව රජයේ විසින් ශිෂ්‍යයන් අනෙකුත් රටවල් වලින් විශේෂයෙන්ම සාක්කලාපීය රටවල් වලින් රැගෙන ඒමට බලාපොරොත්තු වෙන සිටුණු ලබනවා. මේ අතර මාලදිවයිනේ රැඳී සිටින පිරිසකගේ ඉල්ලීමයි මේ. මේ දවස් 14ක ලොක්ඩවුන් එක ඇතුලේ කාමරවල ඉර වෙලා ඉන්නවා. මේ වෙද්දි 90% වූ ශ්‍රී ලාංකිකයින් මෙහෙවසෙන आहार पान गते श्रीलंका वनहल डिलीव कर श्रीलंका वनहल वहाल ජනරතුණි ප්‍රබුතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ පුළුවන් ඉක්මනින් මාලදිවයිනේ සිටින සිටින ශ්‍රී ලංකේයන් ශ්‍රී ලංකාවට බාර ගන්න කියලා. ක්විට් රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව එරට සිරවී සිටින අයුරු එහි සිටින කාන්තාවක් බෙලස ප්‍රසිද්ධියට පත් කර තිබුණා. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසයි. පාස්පෝර්ට් කියන හන්දිය විතරක් ඇතුළට ගත්ත අනිත් කට්ටිය ඔක්කොම එළිය මෙතන ඉන්නේ කෙනෙකුටවත් පාස්පෝර්ට් කොපියක් නැහැ. महाजन आरक्षा सन्नद्ध हमुदा सामाजिकीन राजकारीवल यदवीम तबत मसकीन दीर्घ कर्मीन जनाधिपति गोटाबे राजपक्ष महतावसीन अति विशेष गेसट निवेदन ये महाजन आरक्षक आज्ञापन त्यारते जनाधिपति तुमान वेत पेवरियती बलतलानुवाई
මෙතර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා අද පැවති සාකච්ඡාවකදී පැවසුවේ පවතින තත්ත්වය සැලකිල්ලටගෙන රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමේ හැකියාව පවතින බවයි. රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු දිනවල දින දෙකකට ගෙවපු දීමනාව වැඩි කරන්න අපි උපදෙස් දුන්නා. මෙවන විට නව කොරෝනා වෛරසයේ ආසාදනය වූ 368 දිනක මෙරටින් වාර්තා වන අතර ඔවුන් අතුරින් 107 දිනක සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. තවත් පුද්ගලින් 254 දිනක රෝහල් වල ප්‍රතිකාර ලබනවා. පුද්ගලින් 7 දිනක මිය ගිය අතර තවත් 173 දිනක සැක පිට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවනවා. මේ අතර කොරෝනා වෛරසයේ ආසාදිතයින් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණය සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයේ රෝහල්වල සහාය ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය සහ පෞද්ගලික රෝහල් ප්‍රධානීන් අතර අද සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ. කොරෝනා වෛරසයේ ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමග සිදු කරනු ලබන PCR පරීක්ෂණ ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඊට අදාළ සාකච්ඡාවක් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. මේ සාකච්ඡාව සඳහා පෞද්ගලික රෝහල් කිහිපයක ප්‍රධානීන් එක්ව සිටියා. මෙහිදී සෞඛ්‍ය හා දේශ වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියනච්චි මහත්මිය ප්‍රකාශ කළේ PCR පරීක්ෂණ ඉහළ දැමීම සඳහා පෞද්ගලික රෝහල් කිහිපයක සහාය ලබා ගැනීමට තීරණය කළ බවයි. ලංකාවේ කෙරෙන PCR පරීක්ෂණ පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් පියවර ගනු ලැබුවා. එම PCR පරීක්ෂණ කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීමට තීරණය කිරීමෙන් පසුව ආසිරි රෝහල, නවලෝක රෝහල, ඩර්න්ස් රෝහල සහ ලංකා රෝහල එකඟතාවය පළකරනු ලැබුවා. අප විසින් ලබා දෙන සෑම්පල් PCR පරීක්ෂණයට ලක් කරලා ප්‍රතිඵල ලබා දීමට ඔවුන්ගේ පරීක්ෂණාගාර පාවිච්චි කරමින් මේ වන විට ස්ථාන 13ක PCR පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා. එනිසා මෙම PCR පරීක්ෂණ අත්‍යවශ්‍ය කාණ්ඩ සඳහා ඊටාම විද්‍යාත්මක ක්‍රමවේදයකට රෝගී නඳුනා ගැනීම සඳහා මෙම කටයුතු අපි තවදුරටත් පුළුල් කරමින් කටයුතු කරන බව සඳහන් කරන්නට අවශ්‍යයි. මේ අතර මතුගම සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක දින 24ක කාලයක සිට නිරෝධායනයට ලක්ව සිටි පුද්ගලයන් 21 දිනක ඉන් නිදහස් කර දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. DHA මහත්තයා ඇවිල්ලා අපි නිරෝධායනය කර අප්‍රේල් මාසේ 2 වෙනිදා එයා මේ වෙනකොට එකපාරක්වත් අපිව බලන්න ඇවිල්ලත් නැහැ. අපි ගැන හොයලා බලන්නෙත් නැහැ. රටවල් වල ඉන්න අය නිදහස් කරගෙන ලංකාවට ගේනවා නම් මේ අවදානම් කලාපයක රැඳිලා ඉන්න අපි ඇයි නිදහස් නොකරන්නේ කියන එක තමයි කියන්න තියෙන්නේ. පිළියන්දල කොරෝනා ආසාදිත මත්ස්‍ය ව්‍යාපාරිකයා සමග සම්බන්ධතා පැවැත්වූ පිළියන්දල පොලිසිය නිලධාරීන් 3 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු මත්ස්‍ය ව්‍යාපාරිකයාට ඇඳිරි නීති බලපත්‍රය නිකුත් කළ තැනැත්තා වන අතර අනෙක් දෙදෙනා එම ව්‍යාපාරිකයාගේ ලොරි රථය පරීක්ෂා කළ පුද්ගලයින් වෙනවා. මේ අතර කොරෝනා වෛරසයේ පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන පුද්ගලයන් සොයා පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. අම්බලන්තොට නගරයට ඇතුළු වන සියලුම රථවාහන සහ මගීන් පරීක්ෂාවට ලක් කිරීම අද දින සිදු කරනු ලැබුවේ අම්බලන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ පොලිසිය මගින්. එමින්ම සෞඛ්‍ය හා ඇඳිරි නීති උපදෙස් උල්ලංඝනය කරමින් ආපන ශාලාවක් පවත්වාගෙන ගිය කුලියාපිටිය කුරුදුගස්සේන ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන එම ආපන ශාලාවට මුද්‍රා තැබීමද සිදු කෙරුණා. මේ අතර විෂබීජ හරණ වැඩසටහන් රසක් අද දිනේත් ක්‍රියාත්මක වුණා. මේ අතර මොඩරාකල තමුත්තේගම දරණීකල සහ කුරුණෑකල වෙන රෝහල් වලට විෂබීජ හරණ කුටි පරිත්‍යාග කරනු ලැබුවා. මේ අතර නාරහේම්පිට ආර්ථික මධ්‍යස්ථානය පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා විවෘතව තිබෙන බව ආර්ථික මධ්‍යස්ථානයේ පරිපාලන කළමනාකරු ප්‍රකාශ කළා. මේ වන විට නාරහේම්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙළඳපොළ විවෘත කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය සේවා බලපත්‍රලාභී අයට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සහ ආරක්ෂක අංශ මාධ්‍යංශය එවැනිම රජයේ නිලධාරීන් ඇතුළු ඒ විවිධ පාර්ශ්වයන් සඳහා පමණයි. කොරෝනා වෛරසය හේතුවෙන් නිවෙස්වලට වී සිටින ජනතාවගේ මානසික තත්ත්වයේ ඉහළ නැංවීම සඳහා ත්‍රිවිධ හමුදාව එක්ව විවිධාකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අතර ගුවන් හමුදා සංගීත කණ්ඩායම මගින් කොළඹ කොම්පඤ්ඤ වීදියේ මහල් නිවාස සංකීර්ණයේ ඉදිරිපිට සංගීත ප්‍රසංගයක් පවත්වනු ලැබුවා. ඇඳිරි නීතිය පැනවූ කාල සීමාව තුළ පුද්ගලයන් 36000කට අධික සංඛ්‍යාවක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලය තුළ පොලිස් බහරටගත් වාහන සංඛ්‍යාව 9000කට අධිකයි. මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සිදුවීම් අද දිනේත් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.
කොළඹ ගම්පහ කළුතර සහ පොත්තලම යන දිස්ත්‍රික්ක හතර හැර සෙසු දිස්ත්‍රික්කවල පනවා තිබූ ඇඳිරි නීතිය අදත් අලුයම පහට තාවකාලිකව ඉවත් කෙරුණා. මේ අතර ඇඳිරි නීති ක්‍රියාත්මක ප්‍රදේශවල තවදුරටත් ඇඳිරි නීති බලපත්‍රයක් හෝ නොමැතිව මාර්ගයේ ගමන් කරන්නන් අද දිනේ අත්අඩංගුවට ගැනුණා. තමුත් එකම පොලිස් ස්ථානයේ විසින් ඇඳිරි නීතිය පවතින සමය තුල එලෙස මාර්ගයේ ගමන්ගත් යතුරුපැදි 150ක් හා ත්‍රිරෝද රථ 10ක් ලොරි රථ 3ක් පොලිස් බහරට ගෙන තිබෙනවා. එම කාල සීමාව තුල ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 250 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 52 දෙනෙකුද අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඇඳිරි නීතිය පනවා තිබියදී බලපත්‍රයක් හෝ නොමැතිව මෝටර රථ දෙකකින් සහ ත්‍රිරෝද රථයකින් මත්පැන් බෝතල් 73ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 30 දෙනෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී සුරාබඳු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. මේ අතර හික්කඩුව දුරන්දුව මොරකොළ ප්‍රදේශයේ කාන්තාවකද වැඩි මිලට මත්පැන් අලෙවි කරමින් සිටියේදී හික්කඩුව පොලිසිය මගින් අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්පැන් බෝතල් 34ක්ද සමගින්. අම්පාර උහන මහකණ්ඩිය ප්‍රදේශයේදී ගුවන් හමුදා විශ්‍රාමික සැරයන්වරෙකු සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක් T56 වර්ගයේ උණ්ඩ 443ක් සමගින් ජීව උණ්ඩ 8ක් ඊයේ පස්වරුවේ සොයාගෙනුනේ උහන පොලිසියට ලද තොරතුරක් මත. මේ අතර බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් 55ක් වැඩි මිලට අලෙවි කළ සැකකරුවෙකු ඊයේ මස්කෙලිය සාමිමලිය ප්‍රදේශයේදී මස්කෙලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. වලස්මුල නගරයේදීද නීති විරෝධී මත්පැන් චාවාරමේ නිරත සැකකරුවෙකු මත්පැන් බෝතල් 21ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර තිස්සමහරාම වීරවිල වෙරහරගොඩ ප්‍රදේශයේදීද නීති විරෝධී මත්පැන් සහ ගිනි අවියක් සමගින් සැකකරුවෙකු වීරවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. මේ අතර රත්නපුර නිවිතිගල පින්කන්දවත්ත ප්‍රදේශයේ මහ පරිමාණයෙන් සිදු කරගෙන ගිය නීති විරෝධී මත්පැන් සකකාරයක් වටලා සැකකරුවන් නව දෙනෙකු අද දහවල් සුරාබඳු නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී මත්පැන් තොගයක්ද සමගින්. එල්පීටී අවිත්තාව මාර්ගයේ කැටපොල මන්සන්දිය ආසන්නයේදී අද දහවල් මෝටර රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී ගංජා කිලෝ 10ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. සිද්දිර සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර රථයේ පිටුපස මෙම ගංජා තොගයේ සූක්ෂම අසුරා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර COVID-19 වෛරසය පැතිර යාමේ අවදානමත් සමග නාවලපිටිය නගරයේ ආපන ශාලා භාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ හදිසි පරීක්ෂාවකට ලක් කළා. මේ අතර ඇඳිරි නීතිය පනවා තිබූ ඉකුත් 17 වෙනිදා කොස්කම නගරයේ ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් පුද්ගලින් දෙදෙනෙකු විසින් සොරා ගන්නා අයුරු CCTV කැමරාවක මෙලෙස පටිගත වී තිබුණා. මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරක් දන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි කොස්කම පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර මහරකම පමනුව නැගෙනහිර ප්‍රදේශයේ අද දහවල් උණුසුම් තත්ත්වයක් ඇති වුණේ රුපියල් 5000ක දීමනාව මුල් කර ගනිමින්. මේ අතර ඇඳිරි නීති කාලය තුලදී හෝමාගම නගරයේ විවෘතව පැවති ඖෂධ අලවිසල් ජංගම වෙළඳ රථ වසා දැමීමට හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අද දහවල් කටයුතු කළේ මෙලෙසයි. වෙළඳාම් කරන්න අවසර දීලා දෙන්න මේ තියනවා. එහෙනම් කරුණා කරලා ගෙදර යන්න. මොනවද මේ කරන්නේ? ඔයාලට සල්ලි මිනිස්සුගේ ජීවිත. එක පාර්ශ්වකව පැවති පාර්ලිමේන්තුව කැඳවීමේ සූදානමක් නොමැති බව හිටපු කතානායක කරුජය සූරිය මහතා පවසනවා. රට කොරෝනා අර්බුදයේ පැටලී තිබෙන අවස්ථාවක තවත් අර්බුදයක් අනවශ්‍ය නිසා මේ තීරණයට එළඹි බවයි හිටපු කතානායකවරයා පවසන්නේ. කෙසේ වෙතත් යම් මතභේදාත්මක අවස්ථාවක තමන් අධිකරණයේ තීරණය පිළිගන්නා බවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු කතානායක කරුජය සූරිය මහතා වැඩිදුරටත් පවසනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ නියෝගය ඉකුත් මාර්තු මාස 2 වෙනිදා නිකුත් කරමින් ජනාධිපතිතුමන් තීරණය කළේ මහ මැතිවරණය අප්‍රේල් 25 වෙනිදා පැවැත්වීමටයි. එහෙත් කොරෝනා ව්‍යාප්තිය නිසා අදාළ මැතිවරණයේ කල් දැමුව මැතිවරණ කොමිසම ලබන ජුනි මාස 20 වෙනිදා මැතිවරණය පැවැත්වීමට තීරණය කළා. මේ අතරතුරයි ජනාධිපතිතුමාගේ නියෝගය අහෝසි වී ඇති බව කියමින් නැවත පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස හිටපු සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා පැවසුවේ. හිටපු සභානායක හැටියට මම කතානායකතුමාට කියන්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. කෙසේ වෙතත් අද ට්විටර් පණිවිඩයක් නිකුත් කළ හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසුවේ ඒකපාර්ශ්විකව පාර්ලිමේන්තුව කැඳවීමට තමන්ගේ සූදානමක් නොමැති බවයි. කොරෝනා අර්බුදයට මැදි වූ ශ්‍රී ලංකාවට තවත් අර්බුදයක් අවශ්‍ය නැති බවත් එහි දැක්වෙනවා. එමෙන්ම අර්බුදයක් වැළැක්වීමට විධායකයේ කටයුතු කළ යුතු බවත් එහි දැක්වෙනවා. මේ අතර අද පෙරවරුවේ හිටපු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් බ්‍රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීද එතුමන් මේ පිළිබඳව අදහස් පළ කර තිබෙනවා. එහිදී එතුමන් පවසා ඇත්තේ මෙවැනි ව්‍යවස්ථාමය ගැටලුවකදී අර්ථ නිරූපණයක් ලබා දී හැක්කේ ශ්‍රේෂ්ඨ අධිකරණයට බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුව අනුව කටයුතු කිරීමට තමා බැඳී සිටින බවත් එහිදී හිටපු කතානායකවරයා ප්‍රකාශ කර තිබෙනවා. අනුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතුරුන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර් සම්බන්තන්, මහින්ද සමරසිංහ, බිමල් රත්නායක සහ තලතා අතුකොරළ ඇතුළු පිරිසක් අද සහභාගී වුණා. මෙහිදී ස්වාධීන කොමිසම් සභාව සම්බන්ධයෙන් සහ මේවන විට රටේ උද්ගතව ඇති කොරෝනා වෛරස් තත්ත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබෙනවා. කොරෝනා වෛරසය මෙරටින් තුරන් කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ග ගැනද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැහැදිලි කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම COVID-19 වසංගතය හමුවේ මැද පෙරදිග රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සොයා බලා ඒවා නිරාකරණය කිරීමට පියවර ගනිමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතු බවට ඉදිරිපත් වන අදහස් සම්බන්ධයෙන්ද අද දේශපාලන හා නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයින් විවිධ මත පළ කළා. දැන් තියෙන පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ලවා යම් කිසි දෙයක් කර ගැනීමට අවශ්‍ය නම් ඔහු හිතනවා නම් ඔහුට පාර්ලිමේන්තුව සහයක් වෙයි කියලා ඔහුට ඕන නම් කැඳවන්න පුළුවන් ඔහුගේ අභිමතය පරිදි. දෙවෙනි කාරණාව තමයි ජනාධිපති හැරෙන්නට වෙන කෙනෙකුට පාර්ලිමේන්තුව කැඳවන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 දෙක වගන්ති යටතේ කතානායකවරයෙක් නැහැ. පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිම අනුගම්‍ය වගකීමක් ජනාධිපතිවරයාට නැහැ. 153 වගන්ති යටතේ අවශ්‍ය මුදල් ජනාධිපතිවරයාට තියෙන නිසා මැතිවරණ කොමිසමට මැතිවරණයක් තියන්න බැරි නම් මැතිවරණය කල් දාන සිද්ධ වෙයි. හැබැයි මැතිවරණයක් කල් දැම්මයි කියලා පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුය කියලා කිසිම වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් තමයි අවශ්‍ය නීති දැනට තිබෙනවා. ওই නිරෝධායන කටයුතු සඳහා ආඥාපනතක් තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය නීතියක් තියෙනවා. මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය නීති තියෙනවා. ඒ නිසා මේ රටේ නීති වල අඩුවක් නැහැ. මේ මාස දෙක ඇතුළත සම්පාදනය කළ යුතු අලුත් නීතියක් ඇත්තේ නැහැ. මේක අනවශ්‍ය විදියට කල් දාන්න උත්සාහ කළොත් මැතිවරණයක් පැවැත්වීම සඳහා දිනයක් නියම කිරීමට මැතිවරණ නීතියේ 113 වෙනි අවගන්ති යටතේ ජනාධිපතිවරයාට අවශ්‍ය බලතල තියෙනවා කියන එකත් මෙහිදී සඳහන් කළ යුතුයි. මැතිවරණයේ කඳවල තියෙන අධිකාර ජනාධිපතිතුමා නමුත් පෝලිං ඩේට් එක දිස්ත්‍රික්කේ හෝ තවත් දිස්ත්‍රික්කවල වෙනස් කරන්න මැතිවරණ කොමිසමට බලතලයක් තියෙනවා. ඒක තමයි දැන් කරලා තියෙන්නේ. දැන් ප්‍රශ්නේ එතනින් නෙමෙයි එන්නේ. ප්‍රශ්නේ එන්නේ මාස 3 කාල සීමාව ජූනි 2කින් පණිනවනේ. එතකොට අර මැතිවරණ කොමිසමේ දැන් දීලා තියෙන දිනේ ජූනි 20 හින්දා කොහොමද මේ ව්‍යවස්ථානු ප්‍රශ්නෙන් එළියට එන්නේ? මොකද ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවානේ ජූනි 2කින් පස්සේ. මාස 3න් එහාට රටක් පාර්ලිමේන්තුවක් නැතුව දුවන්න එපා කියලා ව්‍යවස්ථාව තියෙනවා. ජූනි 2කින් ඔබට පාර්ලිමේන්තු නොකැඳවා පවත්වාගෙන යෑම සඳහා මැතිවරණ කොමිසම මේ ක්‍රියාව තුලින් ජනාධිපතිතුමාට අවසරය ලබා දෙනවායි කියන එක අපි පිළිකුලෙන් හෙලා දකිනවා. ඒක සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධී. මේ නව දිනය අකුලාගත යුතුයි. මේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් වෙනවත් එක්කම භූමිතෙල් ගහපු ගැරඬි වගේ ෂෙල් ටොක්ස් ගහපු මීයෝ වගේ දඟලන්න පටන් ගන්න තියෙනවා. සමග ජන බේල් වලබේගිය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සුමන්දිරණලා, හකීම්ලා ඔක්කොම. ඇයි? මැතිවරණ වලට බය. හිටපු කතානායකතුමත් පිළි අරන් තියෙනවා එතුමාට පාර්ලිමේන්තුව කැඳවීම බලයක් නැහැ කියලා. කොරෝනා මර්ධනය කරලා ඒ වෛද්‍ය අංශයේ සහතිකය ලබා දෙනවා නම් අපි ඕන දිනක සූදානම් මැතිවරණයකට මුණ දෙන්න ඒ ජනතාවගේ කැමැත්ත අනුව. හැබැයි මේ ගන්න තීන්දුව මිනී පෙට්ටිවල සහ මලමිනීවල ලකුණ පොහට්ටුව බවට පත් කරන්න එපා කියන එක අපි ඒ දේශපාලන පක්ෂයට සහ සන්ධානයට සඳහන් කරනවා. ඒ වගේම කතානායකතුමාට ජූනි 2 න් පස්සේ පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. පරණ පාර්ලිමේන්තුව ආය කැඳවන්නේ මොකෝ කොරෝනා වලට සජිත් ප්‍රේමදාස මහත්තයා බෙහෙතක් හොයාගෙනද? දොස්තර සජිත් ප්‍රේමදාස. අන්න එහෙමනම් ඔන්න කමන්නේ. කොරෝනා වසංගතයයි මේ පරණ පාර්ලිමේන්තුව කැඳවීම අතර තියෙන සම්බන්ධය මොකද්ද? අද බොහොම අමාරුවෙන් මේ යන ගමන නතර කරන්න දෙයකට එක ගේන්නේ කියන්නේ. ඒගොල්ලෝගේ ඊනියා බහුතර බලය යල්පැන ගිය බහුතර බලය පාවිච්චි කරලා. ඒ විකාර කරන්න නම් ජනාධිපතිතුමාවත් අපි ආණ්ඩුව ලෑස්ති නැහැ. ඒ නිසා නිකන් නහයින් දුන්නොත් නැතුව කොරන්ටයින් වෙලා ගෙදරට වෙලා ඉන්න කියන්නේ ඒගොල්ලෝ. COVID-19 වෛරස තත්ත්වය හමුවේ සංස්කෘතික ශාස්ත්‍රයට එල්ලවන බලපෑම පිළිබඳව යුනෙස්කෝ සංවිධානයට සම්බන්ධ රටවල සංස්කෘතික අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ පැවැත්ුණා. එහිදී සංස්කෘතික ශාස්ත්‍රයේ වෙත COVID-19 ඛේදවාචකයේ බලපෑම අඩු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. I1 Good afternoon from Sri Lanka to my colleagues from around the world.
අන්තර්ජාල තාක්ෂණයේ ඔස්සේ පැවති මෙම සම්මන්ත්‍රණයට මෙරට සංස්කෘතික අමාත්‍යවරයාද වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. එෙහිදී එතුමන් පැවසුවේ ශ්‍රී ලංකාවට සැලකිය යුතු ආදායමක් ලබා දෙන සංචාරක ශාස්ත්‍රයේ වැඩි දියුණු කිරීම සඳහා සංස්කෘතික ශාස්ත්‍රයේ සහය දැඩිව බලාපොරොත්තු වන බවයි. 2018 වසරේ සංචාරක ශාස්ත්‍රයෙන් උපයාගත් මුදල් ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්ම වූ බව එතුමා පැවසුවා. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන්ම දැන් උද්ගතව ඇති COVID-19 වසංගතයේද සමග දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවෙති බවයි එතුමා එහිදී වැඩිදුරටත් පැවසුවේ. කෙසේ වෙතත් සංචාරක කර්මාන්තයේ නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබූ විගස දැඩි සෞඛ්‍ය හා ආරක්ෂණ යාන්ත්‍රණ සහිතව ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ස්වභාවික උරුම සඳහා සංචාරක කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා. සංස්කෘතික සංචාරක කටයුතු නිර්මාණාත්මක කර්මාන්ත විවේක ආශ්‍රිත කර්මාන්ත සහ සංස්කෘතික හා ස්වභාවික වස්තුන් ආශ්‍රිතව යැපෙන දහස් ගණන් ජනයාගේ ජීවනෝපාය මෙතුලින් නැවත ස්ථාපිත කිරීමට හැකියාව ලැබෙන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙන්නේ. කෙසේ වෙතත් සංස්කෘතික ආයතන වස්තුන් හෝ ස්ථාන නැවත ආරම්භ කෙරෙන්නේ බහුවිධ ශාස්ත්‍ර නියෝජනය කරන විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පවත්වන පූර්ණ ඇගීමකින් පසුව බවයි අග්‍රමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. එමෙන්ම වත්මන් ඛේදවාචකයට සමාන හදිසි අවස්ථාවලදී ඇතිවන අභියෝගවලට මුහුණ දීමට සහ වඩා කාර්යක්ෂම සම්බන්ධීකරණයකින් වෙනත් රටවල් හා සමග සම්බන්ධ වී ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් අග්‍රමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. තහංචි පනවා ඇති මෙම අවස්ථාවේ ලංකාවේ අලංකාරය සංස්කෘතික හා උරුම ස්ථාන ලොව පුරා ජනයාට අත්දැකීමට අවස්ථාව ලබා දීම පිළිබඳව යුනෙස්කෝ වැනි ආයතන සමග එක්ව සොයා බැලීමට සූදානම් බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය මෙරට ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඔහු මෙම ඉල්ලීම සිදු කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්. අවසාන වතාවට අපේ රටේ තෙල් මිල සංශෝධනය වුණේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. එදා බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62යි. ඊයේ දවස වෙනකොට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 21 දක්වා අඩු වෙලා තිබෙනවා. 66% අඩුවීමක්. ලෝක තෙල් මිලේ මේ වගේ මහා කඩාවැටීමක් සිදු වෙනකොට ඇයි ඒකේ වාසිය රටේ ජනතාවට ලබා දෙන්නට වර්තමාන රජය අපොහොසත් වෙලා තිබෙන්නේ? අපේ රටේ දිහිවර ප්‍රජාව, ත්‍රිවිල් රැකියාවේ නිරත වෙලා සිටින ප්‍රජාව, මෝටර්සයිකල් පාවිච්චි කරන පුද්ගලයෝ, වෙළඳාම් කරන අය, කුඩා කර්මාන්තකරුවන්, සමස්ත ග්‍රාමීය නාගරික ජනතාවට ඇයි මේ සහනය, ඇයි මේ වරප්‍රසාදය ලබා දෙන්නට රජය වැළිවන්නේ? ඔක්ටේන් 92 පෙට්‍ර අදටත් 137යි. මේක ලබා දෙන්න පුළුවන් 46කට. ඔක්ටේන් 95 පෙට්‍ර අද 161යි. ලබා දෙන්න පුළුවන් 54ට. සාමාන්‍ය ඩීසල් අද 104යි. මේක දෙන්න පුළුවන් ජනතාවට 35ට. භූමි තෙල් ලබා දෙන්න පුළුවන් 23ට. මේ හැම එකකින්ම රජයට ලාභයක් හිමි වෙනවා. රජයට තිබෙනවා 92 පෙට්‍රල් වලින් 90ක ලාභයක්, සාමාන්‍ය ඩීසල් වලින් 68ක ලාභයක්, භූමි තෙල් වලින් 47ක ලාභයක්. ඇයි මේ ලාභය රජය ලබා ගන්නව වෙනුවට පොඩි මනුස්සයට ලබා නොදෙන්නේ? රටේ ජනතාවට ලබා නොදෙන්නේ? රජයෙන් ඉල්ලීමක් කරනවා මේ අසාධාරණ තත්ත්වයේ තවදුරටත් ක්‍රියාත්මක කරන්නට එපා. මේ තෙල් මිල පහත වැටීමේ වාසිය කරුණාකරලා අපේ රටේ පොඩි මිනිහට ලබා දෙන්න. යලකන්නේ ප්‍රධාන භෝගදා 4කට සහතික මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා. ඊයේ දිනේ කැබිනට් පත්‍රිකාවක් නිකුත් කළා. යලකන්නේ ප්‍රධාන භෝගදා 4ක් සඳහා රජය සහතික වශයෙන් මිලක් නියම කරනවා. මේ මිල ලැබෙන්නේ නැත්නම් වෙළඳපොලෙන් මේ මිල යටතේ සහතික වශයෙන් ඒ සියල්ල රජයේ මිලට මිලදී ගන්නවා. බඩඉරිඟු කිලෝකට රුපියල් 50ක්, අර්ථාපල් රුපියල් 100ක්, ලොකු ලුණු රුපියල් 100ක්, රතු ලුණු 110ක්, උදු 220ක්, මුං ඇට 200ක්, රටකජු 220ක්, වියළිමිරිස් 650ක්, සෝයා බෝංචි 125ක්, කුරක්කන් 175ක්, කව්පි 220ක්, තල 200ක්, කොල්ලු 250ක්, කහ 80ක්, ඉඟුරු 125ක්,
සුදුලුණු 350 මේ ලැබෙන මිල තමයි කිව්වේ කිලෝග්‍රෑමයක් සඳහා යම් පමණක පොහොර හිගයක් ලංකාවේ යම් සමහර ප්‍රදේශවලින් වාර්තා වෙලා තිබෙනවා නැවත පොහොර තුක ලංකාවට ලැබිලා තිබෙනවා අද දිනේදී මේ සම්බන්ධයෙන් ආරක්ෂක හමුදාවල විශේෂයෙන්ම යුද හමුදාවෙත් සහයෝගය ලබාගෙන එම පොහොර අදාළ ප්‍රදේශවලට පිටත් කර හැරීමේ වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා ඊළඟට ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණා මෝටර් වාහන ආනයනය කරපු ආ වෙනත් භාණ්ඩ තොග ආනයනය කරපු තොග වරායේ ගොඩ ගැසීලා තිබෙන බව දැනට හම්බන්තොට වරායේ මෝටර් වාහන ආනයනය කරපු 6600ක් තිබෙනවා කොළඹ වරායේ මෝටර් වාහන 500කට අඩු ප්‍රමාණයක් තිබෙනවා ඒ ටික පුළුවන් තරම් හැකියතාක් ඉක්මනින් ඉවත් කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට භාවිත කළ හැකි නව උපකරණ තුනක් නිෂ්පාදනය කිරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිසුන් සමත් වී තිබෙනවා. අද මෙම නව සොයා ගැනීම එළිදැක්වීම සිදු කෙරුණේ රත්බලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී. COVID-19 වෛරස් ව්‍යාප්තිය හමුවේ වෛද්‍යවරුන් සහ වෛරසයේ ආසාදිනවන් සමග සම්බන්ධතා පැවැත්වීම අභියෝගාත්මක කරුණක්. මෙකී අභියෝගයට සාර්ථකව මුහුණ දීමට සමත් නව රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමත් වී තිබෙනවා. ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද මෙම නව නිර්මාණ එළිදැක්වුණා. මෙම රොබෝ මාර්ගයෙන් රෝගියාගේ රෝග ලක්ෂණ විශ්ලේෂණය කිරීමට වෛද්‍යවරුන් හට හැකියාව ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එමෙම වෛරසයේ ආසාදනය වන්නට අවශ්‍ය ඖෂධ ඔවුන් වෙතම රැගෙන යාමට සහ ඔවුන්ට අවශ්‍ය ආහාර පාන රැගෙන යාමටද මෙම රොබෝ යන්ත්‍රයට හැකියාව පවතිනවා. මේ අතර COVID-19 වෛරසයේ ආසාදනය වූ පුද්ගලයන් හට කෘත්‍රිම ශ්වසනය ලබා දීම සඳහාද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් අද කටයුතු කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙන් ඉදිරියට මෙතනින් නවතින්න නැතුව ඉදිරියටත් මේවා විවිධ වර්ෂන්ස් වලින් දිනු කරගෙන ගිහින් ඒ තුලින් විශිෂ්ට නිර්මාණ ඉදිරිපත් කිරීමට විරාමයෙන් අනතුරුව කොරෝනා වෛරසයේ ලෝක තත්ත්වයේ වෙත අවධානය යොමු කරන්නටයි මේ සූදානම්. ඔව්. COVID-19 පාලනය සඳහා ලොව සියලු රටවල් තවදුරටත් දැඩි සීමා කිරීම වලට යොමු විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. නොයිසේ නම් ඉදිරියේදී වෛරසය තවත් අනතුරුදායක ලෙස ප්‍රබල ව්‍යාප්තියක් පෙන්눔 කරනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ට්‍රෙඩ්‍රෝස් අද්නාම් පවසන්නේ. තත්ත්වයේ මෙසේ පවතිද්දී ලොව පුරා COVID-19 වෛරසයේ ආසාදිත සංඛ්‍යාව 26,76,000 ඉක්මවා ඇති අතර මරණ 187,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බව අද විදේශ මාධ්‍ය වාර්තා කළා. වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වූ ඇමරිකාවේ ආසාදිත සංඛ්‍යාව 8,49,000කට අධිකයි. සමස්ත මරණ සංඛ්‍යාව 47,600 ඉක්මවා තිබෙනවා. යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ස්පාඤ්ඤයේ සමස්ත ආසාදිතයින් 213,000කට අධිකයි. මරණ 22,100කට අධික සංඛ්‍යාවක් සිදුව තිබෙනවා. ආසාදිතයින් 187,300කට වැඩි පිරිසක් වාර්තා වන ඉතාලියේ මරණ සංඛ්‍යාව 25,000කට අධිකයි. ප්‍රංශයේ ආසාදිතයින් සංඛ්‍යාව 159,800 ඉක්මවා ඇත්තේ මරණ 21,300කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින්. බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් 133,400කට අධික පිරිසක් හඳුනාගෙන තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 18,100කට අධිකයි. ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් 21,700කට අධික සංඛ්‍යාවක් වාර්තා වන්නේ මරණ 686ක් සමගින්. වෛරසයේ නිජබිම වූ චීනයේ ආසාදිතයින් සංඛ්‍යාව 82,700කට අධිකයි. මරණ 4,600කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලොව බොහෝ රටවල් තවමත් වසංගත තත්ත්වයේ පූර්ව අවධිය පසු කරමින් සිටින බවයි. මේ නිසා COVID-19 වෛරසය තවත් බොහෝ කාලයක් පැවතිය හැකි බවත් මෙය ඉතාමත් අනතුරුදායක තත්ත්වයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් අද්නාම් පවසනවා. මෙම තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවල් වලින් ඉල්ලා සිටින්නේ ඉතා දැඩි සීමාවන්ට යොමු විය යුතු බවයි. එමෙන්ම සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමු කළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. අමරිකාවේ රෝගපාලන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොබර්ට් රෙඩ්ෆීල් අනතුරු අංගවන්නේ වෛරසයේ දෙවන අනතුරුදායක තත්ත්වය ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බවයි. එරට ප්‍රාන්ත රැසක ඇඳිරි නීතිය පනවා තිබීමට දින ගණනාවක සිට විරෝධතා එල්ල වුණා. වර්ජිනියා ප්‍රාන්තයේද මෙලෙසින් විරෝධතා පැවැත්වූ අතර එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම වෛරසයේ අවදානම ජනතාව නිසි ලෙස හඳුනාගෙන නැති බවයි. නිව්යෝක් ප්‍රාන්තයෙන් ප්‍රථම වරට සුරතලයට
ඇතිකරන ලද බලලුන් දෙදෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වුණා. එරට බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානයේ ව්‍යාග්‍රයින් සහ සිංහයින් 8 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර ස්පාඤ්ඤයේ වසා දැමීමේ කාලය මැයි මාස 9 වෙනිදාට දීර්ඝ කිරීමට පියවරගෙන තිබෙනවා. ස්පාඤ්ඤයේ වෛරසය වැළඳීම නිසා මිය ගිය අය සිහිපත් කිරීමට බලධාරීන් මෙලෙස පියවර ගත්තා. මේ අතර ඉතාලියේ මෙවන විට වෛරස ව්‍යාප්තිය තරමක් දුරට පාලනය වී ඇති බවට වාර්තා වෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මෙවන විට රෝගීන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ශ්වසන ආධාරක රෝහල්වල තිබෙන බවයි. මේ අතර බ්‍රිතාන්‍යයේ වෛරසය මැඩලීම වෙනුවෙන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් අත්හදා බැලුණු එන්නත අද දින ආසාදිතයින්ට එන්නත් කර පරීක්ෂා කෙරුණා. බ්‍රිතාන්‍යයේ වෛරසය වැළඳී සුවය ලැබූ පොලිස් නිලධාරියෙක් සංවේදී වෙමින් රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුති කළයි රුයිමේ. මේ අතර ලොව පුරා වෛරසය නිසා ජනාකීර්ණ නගර වසා දැමීමත් සමග වන සතුන් මහා මාර්ගවල නිදහසේ සැරිසරන අයුරු මෙලෙස විදස් මාධ්‍ය වාර්තා කළා. ගල් ජාතික වනෝද්‍යානය තුලදී දඩයක් කරුවෙකු සිදු කළ වෙඩිතැබීමකින් වනජීවී නිලධාරියෙකු මරණයට පත්ව තිබෙනවා. ගල්ඔය වනෝද්‍යානයේ මොනරාගල දිස්ත්‍රික්කයේ මායිමුන ප්‍රදේශයේදී මේ වෙඩිතැබීම සිදු ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී. වෙඩිතැබීම සිදු කළ බව කියන සැකකරුවා සමග සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට දඹගල්ල පොලිසිය සමත්ව තිබෙනවා. ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ වන සත්ව දඩයම් සිදුවන බවට ලද තොරතුරු මත වනජීවී නිලධාරීන් 8 දෙනෙකු ගියුත් පිරිසක් ඊයේ වැටලීමක් සඳහා ගොස් තිබෙනවා. එහිදී හමු වූ දඩයක්කරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඉන් එක් අයෙකු වනජීවී නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී වෙඩිවැදී වනජීවී නිලධාරියෙක් මිය ගොස් තිබෙනවා. සිද්ධීන් මිය ගොස් තිබෙන්නේ මොනරාගල බුද්ධම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරි දිවියේ පසු වූ ඒඑස්පී බණ්ඩාර නැමැති නිලධාරියෙක්. සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දඹගල්ල පොලිසිය විසින් පුද්ගලින් සිවුදෙනුකු සමග ගිනිඅවියක් අත්අඩංගුවටගෙන තිබුණා. මියගිය වනජීවී නිලධාරියාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සිදු කරනු ලැබුවේ මොනරාගල මහේස්ත්‍රාත්වරයා විසින්. ඔහුගේ සිරුර මේවන විට මොනරාගල රෝහලේ පෘථ ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. මේ අතර තංගල්ල දිහිවර වරායේදී මියගොස් සිටි දිහිවරයෙකුගේ මළ සිරුරක් සොයාගනු ලැබුවා. තමන් සමග මුහුදු යාමට සූදානමින් සිටි දිහිවරයෙකු අතුරුදන් වැති බවට තවත් දිහිවර පිරිසක් කළ දැනුම් දීමක් මතයි වරායේ කිමිදුම්කරුවන් යොදවා තිබුණේ. එෙහිදී මෙම මළ සිරුර හමු වී තිබෙනවා. මෙලෙස මියගොස් තිබුණේ 29 හැවිරි දිවියේ පසු වූ දිහිවරයෙක්. මේ මරණය කිසියම් ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බවටයි තංගල්ල පොලිසිය සැකපල කරන්නේ. ඒ සමගින් ලයිබර්ටෙන් තරියාදට අවසන්. මම මදුෂාන්ද සිල්වා. මොක් චවිකා ගුණසේකර යලි හමු වීම හෙට උදෑසන අද දවසේ සුබ රාත්‍රියක්.